අයුබෝවන් රසතාලේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මේක බලන ගමන් subscribe කරන්නත් අමතක කරන්න එපා. අද මේ වගේ රසයට කොහිල සීනි සම්බෝලයක් හදලා කාලා බලමු. මම මෙතන කොහිල ග්‍රෑම් 250ක් හීනියට කපලා තියෙනවා. කපා ගන්න ගමන් කහ වතුරට දා ගන්න, නැත්තම් කහට පිපෙනවා. සීනි, කෑලි මිරිස්, උම්බල කඩු කුඩු ග්‍රෑම් 50ක්, සියඹල වතුර, සුදු ලුණු බික් 15ක් මං දිග අතට හීනියට කපන් තියෙන්නේ, කරපිංචා, ලොකු බොම්බයි ලුණු ගෙඩි දෙකක් හීනියට කපා ගත්තා. දැන් අපි ඉස්සෙල්ලාම කොහිල ටික බැදගෙන ඉමු. මේක හරීම රස කෑමක්. ඕගොල්ලෝ කෑවොත් හැමදාම කයි. කොහිල උයලා කන්න කැමති නැති අයත් ඉන්නවනේ. මේක පුළුවන් නම් ගොඩක් වැඩිපුර හදාගත්තොත් අපිට තියාගෙන හුඟ දවසක් කන්න පුළුවන් බෝතලයකට දාලා වහලා. මේ ගානට බැදගන්න යාන්තම් ගින්දර දාලා මේ වගේ රන්වන් පාටට බැදගන්න. ගොඩාක් කර කරන්න එපා. යාන්තම් ගින්දර දැම්මහම ගානට බැදිලා යනවා. ඊළඟට අපි කපාගත්ත ලුණු ටික බැදගන්න ඕනේ. ලුණු ටිකත් අපි රන්වන් පාටට බැදගන්නවා. ගොඩක් කර කරන්න එපා. මේ වගේ ගානට බැදගන්න ඔයාලට පුළුවන් මේ ප්‍රමාණය වැඩි කරගෙන ගොඩක් හදාගන්න. මේක ඕන දවසක් තියාගන්න පුළුවන් කෑමක්නේ. හදාගන්නකොට වැඩිපුර හදාගත්තාම හොඳයි. මේ ගානට බැදගන්න. එතකොට හොඳට තැම්බිලා බැදිලා ගානට තියෙනවා. අපි ඊළඟට දිග අතර කපාගත්ත සුදු ලුණු ටික බැද ගන්නවා. ඒකත් රන්වන් පාට වෙනකම් බැද ගන්න. පරපින්සටික ඒකත් ගානකට හොඳට ක්‍රිස්පි ගැටිය වෙනද බඩ ගන්න කර කරන්න එපා. දැන් අපි භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් හැඳි දෙකක් දා ගන්නවා. උම්බල කඩු කුඩු, මේක ටිකක් තෙලේ තෙම්පරාදු වෙනකොට අපි ඊළඟට කෑලි මිරිස්, හැඳි දෙකක් දා ගන්නවා. දැන් අපි එකට බැදගත්තු කොහිල මේ වගේ ගානට බැද ගන්න කර කර ගන්න එපා. හරිම රසයි මේ ගානට බැදගත්තාම. මේක ටිකක් හොඳට අනා ගන්න. ඊළඟට බැදගත්තු ලුණු, කරපිංචා,
සුදු ලුණු අපි ඒකට දාගන්නවා. මේ ටිකත් හොඳට කවලම් කරගන්න. මේ කොක්කොම කරන්නේ යාන්තම් ගින්දර දාලා දුණු කුඩු හැඳි භාගයක් සියඹම වතුරේ සීනි හැඳි දෙකක් රස බල්ල දාගන්න. දැන් මේක හොඳට කවලම් කරගන්න, හොඳට එනන්න. මේක පුදුම රස කෑමක්. රටින්න කෙනෙකුට එහෙම හදලා යවන්න පුළුවන්, මේක කල් තියාගන්න පුළුවන් හින්දා. අපිට උනත් හදිසියකට මේකත් එක්කම බත් එකක් උයාගත්තහම කන්න පුළුවන්. දැන් අපේ කොහිල සීනි සම්බෝල් එක හැදිලා තියෙන්නේ. මේ වගේ රසයට ඔයාලටත් පුළුවන් සීනි සම්බෝල් එකක් හදලා බලන්න. දැන් ඔයාලට තියෙන්නේ මේක ලස්සනට සරසගෙන මේසෙට යවන්න. මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙමත් මේ වගේ රසම රස කෑමකින් හමු වෙමු.